මේ රටේ තරුණයාව විදේශයට විකුණන්න නම් පුංචි පුංචිත් පඩිය ගන්න අපේ ගෑනුතිකව පිටරටට පටවන්න නම් අපිට මේ රටට නායකෝ අවශ්‍ය කරනවාද කියනෙ කයි මම අහන්නේ අපේ රටේ නායකෝ හිතන්නේ නැත්තේ ඇයි මේ රටේ මිනිස්සු ගැන ඇයි මේ රටේ මිනිස් සුදුක් විදිනක පේන්නේෙ නැත්තේ ඒගොල්ලෝ යන වයි් වාහන රෙන්ච රෝර් ඒගොල්ලන්ගේ ළඟතිබෙන සුපිරි ගණයේ සුකෝපභෝගි වාහන කාග මුදලින්ද ඒගොල්ලම් පාවිච්චි කරන්නේ ඒවාට ඉන්දන ගහන්න කාග මුදලින්ද ඒක පදවන රියදුරාගේ පඩියගවන්නේ කාග මුදලින්ද ඒ වාහනේ රෙපයාර් කරන්න ගැරැජ්ජකට දාන්නෙ කාග මුදලින්ද ඒ වාහනි සර්විස් කරන්නකාග මුදලින්ද මෙන්න මේව තමයි අපේ ජනතාවගේ ප්‍රශ්න අද ජනතාව අහන්නේ අපේ මුදලින් පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කැන්ටිමේ ඉඳගෙන රස්ස ආහාර ගන්න අපිව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී තුමන්ලා. අපි ගැන මොනවද කතා කරන්නේ පාර්ලිමේන්තුව ඇතුළෙ කියන එකයි. ඇත්තටම මේරටේ හැත්ත හතර අවුරුද්ද. පරදේශක්කාරයින්ට විකුණල විකුණලා මේරට. අද ඉතුරු වෙලා තියෙන්නේෙ කුමක්ද මේරටේ මිනිස්සුන්ට කියනෙකයි මමහන්නි පුළුවන්නං ඔබට මේකට උත්තර දෙන්නෙ. ඔබ තවදුරටත් තුත්සාහ කරන්නේ මේරටේ ඉඩම වෙනත් රටවල් වලට විකුණන්න නේද ඔබ තවදුරටත් තුත්සාහ කරන්නේ මේරටේ ඉඩම පිටරට මිනිස්සුන්ට අවුරුදු අනුවනම මේ බද්ධටදීල ඩොලර් පහලොස්දාහක් මේරටේ එකවුන්ට එකට දාල මේරටේ. සහතිකය ගන්න පාස්පෝට් එක ගන්න මේ රටේ ඇවිල්ල පදිංචි වෙන්න ඉඩමගන්න නේද ඔබ උත්සා කරන්නේ. ඔබට මේක කරන්න උපදේශදී ලතිබෙන්නේ පල් හොර කණ්ඩායමනේද. මේ රට විකුණාගෙන කන බිම්මගලේ තිබෙන ඇබලයා පනුව ගෙම්බා එතකොට ගොඩු බෙල්ල ඌුවත් විකුණාගෙන කන අර මහාවි්‍යපාරික රොත්තනේ ද මේ යාණ්ඩුවට උපදේශ දෙන්නේ ඒගොල්න්නන්ට දැනන්නේිනෑ මේරට වටිනාකම මේරටේ ගස්කොළංවල වටිනාකම මේරටේ පාරිසරික අයිතිය ඒගොලන්ත වැටහෙන්නේි නෑ හැමතැංවලම ගෙවල් හදලා හදල හදලා මගුරු බිම්තික ගොඩ කරලා කරලා. මේරට යටවෙන නගරයක් බාට මේ කොළඹනරය අද ගොඩි වැසරති යටවෙනවනි. පොඩි වැස්රත් යටවෙන්නේ මොකද අර තිබිච්ච මගුරු බිම්තිික සියල්ලම ගොඩ කරලා ගොඩ කරලා තමන්ගේ පවුල අයගේ නම් යොදාගෙන. රජයේ ඉඩම්තිික තමන්ගේ ඉඩම්බාට පත්කරගෙන ඒවාගේ ගෙවල් හදාගෙන තිබෙන්නේ. අපි ඔබ කළ වැරදගට, දඩුවන් නොදීත් තරින්නේනෑ ඔබට ලබාදිය යුතු දඩුවම උසාාවියෙන් ලැබෙනතා කල් අපියේ පස්සෙන් සිටිනවා. මේරටේ නීතිය හරියට බලගැන්වෙන බව අපි ඔබට කියල පෙන්නනවා එහෙම කරීම තුළින් බලාගේ වෙඩි උන්ඩට බය නෙවෙයි මම කතා කරන්නේ හෙන්න්රිී ස්ටීල් ඕල්කට් ඇමරිකාලු ජාතිකය ලංකාවට ඇවිල්ලා ලංකාව තරුණයින්ට කිව්වා, නැගිටින් ඕනෙ කියනෙක ඔහු ඉංග්‍රීසික් භාෂාවෙන් කතා කරලා කිව්වට සිංහල මිනිස්සුන්ට දෙමල මිනිස්සුන්ටයි කතා කළේ. බේරටේ ජනතාවටයි කතා කළේ. අනගාරික ධර්මපාල වෙනත් රටකින් ඇවිල්ල ලංකාව මිනිස්සුන්ටයි කතා කළේ. තිිබෙඩ් ජාතිකස් මහින්ද හාමුදුරුවෝ. අපි තිිබෙඩ් ජාතික කියන නම කියන්න ඇස්මහින්ද හාමුදුදරෝ කියලා කියන්නේ එතුමා කතා කරේ මෙරටේ මිනිස්සුන්ටයි ලංකාවට ආපසුසැරයක් අනගාරික ධර්මපාල තුමෙක් පහළ වෙන්නෙ නෑ හැබැයි මම ඔබලාට කතා කරනවා මේක කනට ඇහෙනකන් හැම්ම නාංකිකයෙක්ම ඔබ මොන්න රටක හිටියත් ඔබ ලංකාවේ කොඩිය ඔසවලා. ඔබ කතා කරන්න මවුරට ගැන ඔබේ දයෙන්න්නේ එක ගැන ඔබේ රටේ ගස්කොලන් ටික ගැන ඔබේ රටේ ලැවින පලතුරු ටික ගැන ඔබේ රටේ මහපොලව ගැන ඔබේ රටේ දිය ඇලි ටික ගැන ඔබට ඇටන්න ඕනේ මේ රට විනාස කරන මේ දේශපාලක අද කිනොකොට ඔබ ඉන්න ඕනේ වටිනා ශක්තිය එත කියන වතුර මෙරටේ තිබෙන වතුර ඉන්දියාව කාශ්මීරය කැන කතා කරන්නේ මං ඔබට කිව්වනේ යමනානදයේ උල්පත් කියල ලංකාව වටේට හරිම සුන්දර රටක් මේ රටේ ඔබ දන්නවද ගංගා ඔයවල් වැැව්විදිහට එකක් මෙවෙයි එකසය තුනක් තිබෙනවා. ඒ එකසිය තුනෙෙන් කැලනිගග, කල්ලුගංග, මහවැල්ලිගංග, මාදුගග, සමනලගග, මැනික්ගග, මේවා පලාත් නමය ඇතුළේ මුල්ලු රටම පෝෂණය කරමින් මේ රටේ ජනතාවට ආහාර ලබාදෙන. වෙච්ච ශස්වීත පසක් හදලා මේරට ස්වෑම්පෝෂිත ආර්ථිකයක් ඇති කරන්න පුළුවන්වෙච්ච. කෘෂිආර්ථිකයට අවශ්‍ය කරන වතුර අපිට ලබා දෙනවා. කොහෙද ලංකාවේ වතුර නැත්තේ. කොහෙද ලංකාවේ ඉරුවලිය නැත්තේ. කොහෙද ලංකාවේ පසතිබෙන්නේ වගා කරන්න බැරි! මෙන්න සිංහලුනේ මේ රටේ උබලාට තේරුම් ගන්න බැරිවෙච්ච සතතිය උබලාව විනාස කරේ වෙන රටවල්වල මිනිස්සු මේ රටේ දේශපාලකයන්ට ගෙවලා ගෙවලා ඇැතිවෙන්න මුදල් ගෙවලා උන්ට ඕන කරන භූමිය ගන්න මුන්ට ඕන කරන හොරසල්ලිටිකේ එකතු කරන්න මේක කවදදා අපි නොතල කරන්නේ ඔබ රට ගැන කතා කල යුතුයි කොහේ සිටියක් ලෝකෙ කොහේ සිටියක් ඔබගේ හද ගැහෙන්න ඕන කරනවා මේ රට පිළිබඳව මගේ මවුරට මගේ ගස්කොලන්ටික මගේ රටේ පොලව මගේරට මිනිස්සු මගේ රටේ සත්තු සිවපා වූ මගේ රටේ ජානය මගේ රටේ ලේ කඳුල මගේ රටේ අහිංසක දුක්විදින මිනිස්සු ආර්තිකේ ගොඩ ගන්න පුළුවන් එක බොහොම සුළු දෙයක්.